මන්තා චක්කවාලිතු අත්‍රාගච්ඡන්තුදීවතා සද්ධම්මන්මනිරාජස්සෙ සුනන්තු සගගමොකදන් ධම්ම සවෙන කාලෝ අයංබදන්තා ධම්මත් සවෙනකාලු අයංබදන්තා දම්ම සවෙනෙකාල අයංබදන්ත නමුෝතස්සේ බගෙවෙෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ බගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතුෝ සම්මාසම්බුද්ධස්ස සබ්දේ සංකාරා අනි්චාති අදා ප්ඥාය පස්සෙති අතනි බින්දෙතීදුකේ ඒසමක් ගෝවිසුද්ධයාති. අපි ගෞරණීය කඳුපඩ සුමී දහාමුදුුවන් වහන්ස සෙදැහැපර පන්නතුනි අපි අද දවසිත් භහාවනා වැඩසටහනි මේ සද ධර්මානු ශාසන අාවශ්‍රවනය කරන්න සූදානම්වෙන්නේ ඉ මේ දවස්වොල දිගටම අප සෙදෑසමයේ රාත්‍රී කාලෙහි ධර්මාණු ශාසනාවක් සිද්ධ කරනවා. අදත් ඒ ධර්මාණු ශාසනාවයි මේ මොහොතේ සිද්ධකරන්ට බලාපොරොස්තු වෙන්නේ. හිටන් අපි අද ධම්මපදේට අයත් ගාථධර්මයක් මාතෘකාකරගන්පේදුනේ හැමදිනාටම පාඩන් තියෙන හැමදිනාම දන්න ගාථධර්මයක්. අපි හැමදාමහවසට පිරිත් ධර්මදේශනා කරන මොහොතිදී. මේ ගාථාව සජ්්‍යායනා කරනවා මනි තනි හැමදිනාම ඉතාම හොඳින් දන්නවා අපි ගාතාවෙන් ධර්මදේශනාත් සිද්ධ කරලා තිීනාමීට පෙරාතුව. ඉටින් මේ ගාථාව දෙස බැලුවොත් එහෙම අප කවුරුත් හොඳට දන්නවා සබ්බී සංකාරා අනිච්චාති. සියලු සංස්කාරධර්මයන් අනිත්‍යයි. යදා පං්ඥාය පස්සති. යම් කෙනෙක් යදා ප්ඥාය පඥාය කල කියන්නේ ප්‍රඥාවෙන් නුවනී. පස්සති කියන්නේ දකිනවා. එද යදා පඥ්ඥාය පස්සති. යමෙක් නුවනින් තකී නම් යදා පඥ්ඥාය පස්සති අත නිබ්බින්දති දුක්කේ. අත කල්ලි නිබ්බිඳති කලකිරෙනවා දුක්ේ දුකයි කියලා. දුකයි කියලා කලකිරෙනවා. ඒස මක්්ගෝ විසුද්ධයා මේ විසුද්ධයට මාර්ගයයි. පිරිසුදවීමට මාර්ගයයි. එතකොට මේ ගාථධර්මය මේ තේරුමත් අප බොහොම වෙලාවට කෙටියෙන් නමුත් දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සියල්ලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා. සංස්කාර කියන වචනය අපි බොහෝතැන්වුල පාවිච්චි කරනවා. පටිච සම්පාදයේ අර්ගත්තහමත් අපි අවි්චාපච්චයා සංකාරා කියලා සංකාරපච්චයා විඤ්ඥාණන් කියලා පාවිච්චි කරනවා. පංචාස්කන්දේ ගැන කතා කරනකොටත් රූප වේදනා සංඥා සංකාර එතන සංස්කාරතියනවා වි්ඥාන එතනත් සංස්කාරයන් ගැන කතා කරනවා එ තව අපි සංස්කාර ගැන නිතර අහන්ට ලැබෙන තැනක් තමයි අනිච්චාවත සංකාරා එදා නිච්චාවච සංකාරා ඒ කාන්තයෙන්ම සංස්කාරධර්මයන් අනිත්‍යැයි කියලා මේ විදියට සංස්කාර කියන වචනී අපට හොදට හොරු පුරුදු වචනයක් වෙලා තියෙනවා. මමී තැන්වල තියන සංස්කාර කිය වචනය පිළිබඳවත් අපි මොහොතක්හිතල බැලුවොත් එහෙම තැන් අවිච්චාපච්චයා සංකාරා කියල කියනකොට ඒ සංස්කාර ධර්මියන් නිපදිලා තියෙන් එමනවනිසාද අවිද්‍යාව නිසාහ. සංකාරපච්චයා විඤ්ඥාණන් කියල කියනකොට ඒ සංස්කාර ධර්මයන්ගෙන් විඤ්ඥාණයක් නිපද වන්ට පුළුවන් අවිද්‍යාව නිසාහට කත්තු සස්ර විඥ්ඥාණයක් නිපදවහැකි සංස්කාර එහෙම එතන තියෙනවා එළඟට අපි පංචස්කන් දෙයාරගෙන බැලුවොත් එහෙම පංචස්කන්දයේ තුළත් තියෙනවා සංස්කාර කියල වචනය. එතකොට මේ දෙකම ගැන චුට්ටක් හිතුවොත් එහෙම අවිච්චාපච්්‍යා සංකාරා කියල කියන කොට අවිද්‍යාව නිසා අපි සරලව අවිද්‍යාව කියන එක කිව්වොත් එහෙම අවිද්‍යාව කියල කියන්නේ චතුරාරය සත්‍යය නොදනීම චතුරාරය සත්‍යය නොදන්නා නිසා මොනාද ඇතිවෙන්නේ සංකාරධර්මයන එතකොට අපි ච චතුරාරි සත්‍යය දන්නවනි එතකොට අපේ සංස්කාර ඉපදින්න ඇැත්්ද නද ඉපදිනව. එමන කොහොමද දැනගන් ඕනේ පිරිසිඳ දැනගන්ට ඕනෑ. චතුරාරි සත්‍යය දකින්ට ඕනේ අර ඒවන් තිපරිවට්ටන් ගවාදසාකාරං යථභූතන් ඥාන දස්සනං කියලා දම්සක් පැවතුම් සූත්‍රේදී අපි අහලතියෙනවනේ චතුරාරය සත්ත්‍යය ැනෙ දුක සත්‍ය ආකාර තුනකින් දකින් ටෝනෑ. සමුදේ සත්‍ය ආකාර තුනකින් දකින් ටෝනෑ. නිරෝධ සත්‍ය ආකාර තුනකින් දකින්ටෝනෑ මාර්ග සත්‍ය ආකාර තුනකින් දකින් ටෝනෑ. මෙ දුක්ක සත්‍යය දකින් ටෝනෑ දුක සත්‍යයක් කියල දකින් ට ඕනෑ. එට දුක පිරිසිද දැනකන්නට ඕනෑ එදකොට දුක පිරිසිද දැන ගත්තා කියල දකිින්ට ඕනෑ එ එතකොට කියෙනා පිතින් දුකා අවබෝධ කළ කියලා ඉළඟට සමුදය සත්‍යය සමුදය සත්‍යය කියල කියන්නේ දුකට හේතුව දුකට හේතුව තෘෂ්නාව දුකට හේතුව තෘෂ්නාව ඒමනං දුකට හේතුව තෘෂ්ණාවයි කියල සත්‍යයක් වසයෙන් අපි දකිින් ටෝනෑ අපි දුකොල්ට හේතුවොමකක් ද තෘෂ්නාව. එටකොට දුකට හේතුව වූ තෘෂ්ණාව ප්‍රහීන කරනවා කියලා දකින්ට ඕනේ. අප ප්‍රහිීන කරන්ටෝනෑ.ඉළඟට ප්‍රහීන කරලා අවසන් කියල දින්ට ප්‍රහීන කලා කියල දකින් ඕන. එතකොට දුක්ක සමුදය සත්‍යය සත්‍යයක් වසයෙන් දකින්ට ඕන ප්‍රහීන කරන් ඕන ප්‍රහිීන කලා කියල දකිින්ට ඕනෑ. දුක්ක නිරෝධ සත්‍යය. දුක නිරෝධ සත්්‍යය කියකිවේ නිවන නිර්වාණය නිවන. එම නම් දුක්ක නිරෝධ සත්‍යය, නිවනයි කියල සත්‍යයක් වසයෙන් දකින්ට ඕනෑ. එම නිවන සාත්සාච්චරන්ට ඕනෑ නිවන සාත්සාච් කලා කියලා දකින්ට ඕනෑ. ඉළඟට ඉළකට තියන දුක් නිරෝධකාමිණී පටිපදා ආය සත්්‍යය. එතට දුක්ක නිරෝධකාමිණී පටිපද ආර්ය සත්්‍යය කිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එනං දුකෙන් මිදීමේ මග ආර්ෂ්ඨාංක මාර්ගයයි කියල දකිින්ට ඕනෑ සත්්‍යයක් වසයෙන්. ඉළඟට දුක්ක නිරෝධකාමිනී පටිපදාව නැත්තම් ආර්යෂ්ාංක මාර්ගය පිළිපදින්ට ඕනෑ. ඉළඟට ආරය අෂ්නාාංක මාර්ගයේ පිළිපැදලා අවසන් කියල දකිින්ට ඕනෑ. එඳ මේවටිකීන සත්්‍යේ නාන පෘථඥාන පෘති ඥාන කියලා. එහෙමනම් එක ආරය සත්‍යයක් පිළිබඳව ඥාන තුනක් තිීෙන සත්ත්‍යයක් වසයෙන් දකින්ට ෝනෑ ඒ ඥානය අවබෝධ කරන්නට ඕන ඥානය අවබෝධ කලා කියල දකින්ට ඕනෑ. මෙන්න මේ ටිකම අවසං වෙනකොට, යා අවිද්‍යාව සහමුලින්ම නැසි කරලා එදා අවිද්‍යාව සහමුලින්ම නැති කරලා අවිද්‍යාව සහමුලින්ම නැති වුුණනං සංස්කාරඋපදින් නෑ න එක කියන්නේ අපි තෘෂ්ණාව ප්‍රහීන කල්ලා තියෙන්ට ඕනෑ නිවන සා සාත්ජල් අතියෙන්ට ෝනේ දුක පිරිිසිද දැනගෙන තියෙන්ට ඕනේ ආර්යෂ්ඨායික මාර්ගය පිළිපැදලා ඕ එහෙමඋනොත්තමා සංස්කාර උපදින්නේ නැත්තේ එහෙම නොවී තියනතා කල්මොකද වෙන්නේ සංස්කාර ඇති වෙනවා. ඒ සංස්කාර හන්දුන්නනවමනවද ්ඥාිර අප්ඥාබි සංකාර අනිජාබි සංකාර කියලා එතකොට ්ඥාබි සංකාර පින් අප්ඥාබි සංකාර පවු් එ ඊළඟට ආනිංජාාවි සංකාර පිම්පව නෝනේව එම නැත්තා ප තෙන්දි විතර කරන්නම කක් කියලද අරූපාවචර ධාන කියලා ආනිිංච කියල කියන්නේ වෙනස් නොවන ශක්තිමත් කියනර්ථේ එතකොට සක්තිමත්ම කුසලේ තමාමකක්ද අරූපාවචර දෙහන ආකාසඥඥායතන විඥාණංජායතනා ආදවා එතකොට පං්ඥාවි සංකාර කියන්නේ කාමාවචර වසයෙන් ඇති කරගන්න මේ දන්දිනකොට සිල්රකිනකොට භාවනා කරනකොට වත් පිළිවෙච්චරනකොට, ගරු බුහුමන් කරනකොට, ධර්මදේශනා කරනකොට, ධර්මස්ශ්‍රවනය කරනකොට. එවගේ පින් අනුමෝදන් කරනකොට පින් අනුමෝදන් වෙනකොට දිට්ිය ඉච්චු කරගන්නකොට. මෙන මේ අවස්ථාවදී ඇතිවෙනේවා කියනවා. හමචර කුසල් නැතම් පු්ඥාාවි සංකාර. එවගේ මේකට අයිති වෙනම දිහාන ටිකත් ද පට මධ්‍යාන දුති අධ්‍යාන තිති අධ්‍යාන චතොත් අදිහාන දිහාන හතරත් අයිති වෙනවා. එතකොට මේ ටික හඳුන්න නවමකක්ද ්ඥාබි සංකාර මෙන්න මේ සංස්කාර නිසා මොකක්ද ඇතිවෙන්නේ එතකොට මේ අවිද්‍යාව නිසා මේ සංස්කාරය ඇතිවෙන්නේ. එනම් අවිද්‍යාව නිසාද අපි මේ භාවනා කරන්නේ එ පුද්ඥා විසන් තර අද්‍යාව නිසා ද අවිද්‍යාව කියල කියනකොට අපි කෙලින්ම හිතනවා මේ අකුසල්ම තමා නමු අවිද්‍යාව කියනක මෙතේදි විස්තර කළේමකත්ත චතුරාර්ය සත්‍යය නොදන්න කම අවබෝධ නොකලර කම එම නං චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකරනතා කල් අපි මොකද කරන්නේ කාමාවචර කුසල් සිින්ධ කරගන්නවා ධහාන උපද වගන්නවා අරූපාවචර කුසල් උපද වගන්නවා එකකිල කියන්නේ ආකා සංඥායතන විඤ්ඥාණං චායතනාදී මේ කුසල් ඇති කරගන්නවා එතකොට ඒටි ඇතිවෙන්නේ මොකක් නිසාද අවිද්‍යාව ප්‍රීන වෙලා නැති නිසා අවිද්‍යාව සාමුලින්ම ප්‍රහීන වෙන්නේ අවිද්‍යායත්තේවා අශේෂ විරාග නිරෝධෝ, චාගෝ පටිනිස්සක්ගෝ මොත්ති අනාලයෝ කියල විස්තර කළේ නිමන. එමනම් නිවන සාත්සාච්චරලාව සන්වෙන තුරාවක්ම අපි පින් සිද්ධ කරනවා පවසිද්ධ කරගන්නවා නේද මේ දෙක සිද්ධ කරගන්නවා. එතකොට මෙන මේ නිසා කියනා අවිද්‍යා ඔන්න ආවිද්‍යාපච්චා සංකාරා සංකාරයක්කාව. සංකාරපච්චා විඤ්ඥාණන් කියලා කියනකොට. අර සංස්කාර ධර්මයන් නිසා මකද ඇතිවෙන්නේ විඤ්ඥාන ඇති වෙනවා. ඒ විඤ්ඥාණ වසේෙන් එක විස්තර කනවා විපාක විඤ්ඥානාදී වසේ එ විඤ්ඥාණයන් හටගන්නවා. එතකොට ඒ සංස්කාර නිසා ඔන්න එතකොට මේ සංස්කාර කියල කියන්නේ පිම්පව් පිම්පව් නොවන දේවල් එකන්නේ ආනනි ජාාවී සංකාර එතකොට ඔන්න එක තැනක සංස්කාර ඊළඟට පංචස්කන්දයේ සංකාර කියල කියනකොට පංචස්කන්දයේ සංස්කාර කියන එක විස්තර කරනකොට ගැමුරු පැත්තකින් විස්තර කරනවනම් එ රූපස්කන්දේ කියනෙ රූපේ අපට පේඩ තින පට ව්‍යාපෝතය ජෝවා යෝවාදී නසකසුන රෝපය වේදනස්කන්දය කියන්නේ සැපදු උපෙක්කා වසයෙන් කරන විඳීම් ටික සංඥා කියල කියන්නේ හඳුන ගැනීම් ටික එතකොට සංස්කාර කියන්නේ ටයිතිතික පණසංස්කාර ඉළඟට විඤ්ඥාන විඤඥාන කියල කියන්නේ පිරිසුඳ සිත ඥාණ කියල කියන සිතට එතකොට සිතඇරු හම තැන් සං වේදනා කියල කියන්නේ එක චෛතසිකයක් සංඥා කියල කියන තව චෛතසිකයන් චෛතසික ගණන් වලින් හදන වනන් තව චෛතසික පණහක්ක ඉතුරුයි ඒ චෛතසික පණහට කියන මොනවා කියල ද සස්කාර කියලා නෙදී චෛතික පණ හාදුන්න නාමනවා කියලද සස්කාර කියලා කොට ඔන්න ඒටන ටිකක් අපි සංස්කාර පිළිබඳව වෙනත් ඉදිහකින් කතා කළා. එලන්න සබ්බී සංකාරා අනිච්චාතී කියල කියනකොට සියලුම සංස්කාරධර්මයන්. සියලු සංස්කාර ධර්මයන් කියල කියන්නේ. ඒතුවත් නිසා හටගන්නා ලද සියලුම දේවල් තුළ සංස්කාර කියන වචනය මේ බුදුහාදුදුරණන් වහන්සේ විස්තර කල්ල තියනෙ මෙග මේ පුළුල් මාර්තයමකදද හේතුවක් නිසා හටකන්නා ලද දේවල් සංස්කාර. එසා සංස්කාර ලක්ෂණ තුනක් කියනවා. තිීනිමානිභික්කවේ සංකතාස සංකත ලක්ඛනානි. මානෙනි සංස්කාර ධර්මියන්ගේ ලක්ෂණ තුළක් තියෙනවා. මොකදද උප්පාදෝ ප්ඥායති වයෝ ප්ඥායති ටිටස්ස අන්්‍ය තත්තම් ප්ඥායිති. සංස්කාරයන්ගේ ලක්ෂණමකක්ද ඇතිවී මක් තියෙනවා නැතිවී මක්තියෙනවා උපාදෝ ප්ඥා ඇති වයූප්ඥා ඇති, ටිටස්ස අන්්‍ය තත්තම් ප්ඥායති. පැවැත්මෙහි වෙනස්වී ීමක් තියනවා. පවති නවයි පැවැත්ම පවතිනිකෝමද වෙනස්වෙවී. එදේ සංස්කාරයන්ගේ ලක්ෂද. එනං සියලු සංස්කාර කියල කියනකොට පංචස් කන්දේ මයිති වෙනවා. මෙ ලෝකයේ තියෙන සියල්ලුම රූප සංස්කාර. වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන සියල්ලම සංස්කාර. එ ලෝක තියන හැම්ම දෙයක්ම හේතුවකින් හටාර ගෙන තියන්නේ. ඒතුුවකින් හට ගන්නා ලද සියලුම දේවල් එතකොට සංස්කාර. මේ ගෙවල් දොරුවල් නි මේ තියෙන බඩුබාණ්ඩ අපි මෙ අපිත් ඇතිලා තියන හේතුවක් නිසා අවි මේ ලෝකයේ ඇති වනේ මොන හේතුවක් නිසාද ව ලෝබය ලෝබය දේශය මෝහය ලෝබාදෝ සම් මෝහත් මේ හේතු හයක් කියනවා නේද තා පැත්තකින් කිව්වොත් එහෙම කියනවා අවිද්‍යාවයි තෘෂ්නාවයි නිසා මේ ලෝක අපි පදිලා තියනමගක් නිසාද අවිද්‍යාවයි තෘෂ්නාවයි නිසා අවිද්‍යාවයි තුෘෂ්ණාවයි නැති කල්ලා දැම් මොත් එහෙම අය අපිපදින්නේ නෑ එකම තමා ලෝබදෝස මොහ අලෝබදෝස අමොහොන් කියලා කියන්න ඒවා නැතිවනත් අය නෑ එතකොට අපිපදුනේ හේතුව නිසා අපි ජීවත්වෙන්නේ මේ රූපය මේ හිත මෙ පවති දෙමොක් පනිිසාද ඒකට තියෙනවා අපි දන්නවා කම්ම චිත්ත එතු ආහාර කියල හේතු හතරක් ඒතු හතර නිසා මොකද වෙන්නේ අපි පවතිනවා දුරපි පැවැත්මට හේතු වෙන්න මොනොවද කර්මය සිත සිතේ පැවැත්ම චිත්ත එතු ආහාර කර්මය අවිදන්නවා කොසලා කුසල කර්මණ එ කර්ම නිසා අපි මේ ජීවිතය පවත් අගෙන අනවා ඇහැ හට අරගෙන තියෙන්නේ කර්මයක් නිසා මේ නාසේ හටාරගෙන තියෙන්නේ කන හටාරගෙන තියන්නේ මේ කෝ ඇතිවෙලා තියනෙ මනව නිසා කර්මය නිසා එ කර්මයේ ශක්තිය තියනකං ඒවා පවතිනවා මනිසා එලට කම්ම චිත්ත සිතයි මේ සරීරයයි දෙක එකට තියෙනකම් අපි ජීවත්වෙලා. බැරිවිලා යම් ක්‍රමයකින් සිතයිකයයි දෙක ලිං කල්ල දැම්මොත් අි බැරුණක් කියලා කියනවා. බුදුරන්දුරණන් වහන්සේ මරණය ගැන හැඳින් මෙහෙමන ආයු උස්ම විඤ්ඥාණ. මේ සරීරයෙන් ආයු කැන ආයුෂ උස්ම කලකැනෙ උස්නත්වය විඤ්ඥාණන් කලකනෙ සිත මෙන මේතුනේ ඉවත්වීම පරණයයි. ද ආයුෂයි උස්නත්වයයි විඤ්ඥාණයයි කියනතුන අප අයින් වෙලා ගිහිල්ල නම් අපි මරණයට පත්වෙලා. එතකොට ඇද හේතු නිසා මේ සරීරය පවතිතවා එතකොට කම්ම හේතු ඉළඟට චිත්ත කම්මචිත්ත ඉතුර සීතල උස්නයන්ගේ වෙනස් සීම්මලදත් අපි මරණයට පත්තිනවා වැඩී සීතලක්කාව ැර දැඩී රශ්නයක්කාව මැරඩවා එතකොට අපේ මේ ශරීරයේ මේ හිත ඒ නිසා පවත්වන්ට බැරිවිෙනවා ඊළඟට ආහාර නිසාපි මේ ජීවත් වෙනවා. ආහාර හතරක් තියෙනවාන්නේ නේද අපි ආරාතර මතක් කලා පහුිය දවස්සද. මකදද කබලින් කාරආහාර පස්සාහාර මනෝ සංජේතනිකාහාරති්ඥානහාර. ද කවලින් කාරහාර කිය කියන්නේ අපි කනබොන දවල් එ අපි කණබොන දීවල් කබලින්කාරර. පස්ස හාර කියන්නේ යහරි ගැ අපි ගොඩක් කතා කළ. මොන චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජිව්වා සම්පස්ස. කාය සම්පස්ස මනෝ සම්පස්ස කියන නේද සම්පස්ස නිසා එකලි කියන්නේ ඇහැ රූපය වි්ඥානය මෝ එකතුවීම ස්පර්ශයයි. මෙනමී ස්පර්ශය නිසා. ආහාරයකින. ඇහි ඇහැට ඒ ස්පර්ශය නොතිබුණොත් පරෘපපින් නෑ. ඇහි ආහාර ඒකයි. එතකොට ඒ ඒ නිසා එවයි ආහාරතින පස් ආහාර. ඉට කබලින් කාරආහාර අපි ප්‍රයෝජනයට ගන්නකොට බුදුරජාණන් වහන්සේ සිහිපච්චරන්ටයි කිව්වා ඒක හරියට, මේ ආහාරය දැන් අපි කණබොන දේවල් ගන්නක කොහොමත් සීපච්චරන්ට ෝඩෙ. බුදුහාන්දුරණන් වහන්සේ සිහිපච්චරන්ටයි කියල දේශනා කළේ එ කබලින් කාරහාරය හරියට පුත්‍රමාසෝපමාවේ. මතකඇතිනි පුත්‍රමාසෝපමාව කියනකොට. කාන්තාරයක පුංචි ළමේ කරගෙන අම්මයි තාත්තයි අනාචූටි අතදරුවෙ කරගෙන.ඒගොල්ලෝ කාන්තාරයට එන්ට ඉස්සර වෙලා, අවශ්‍ය බඩුමුටු අරගෙන ඉනවා. නමුත් කාන්තාරිම ඇ් දෙදිී ආහාරපාන වතුර අවසන් වෙනවා කන්්ට බොන්ඩ දෙයක් නෑ අම්මට තාත්තටත් නෑ දරුවට නෑ අම තාත්ත් නැතිවෙනකොට කිරිත් ැතිවෙනවන්නේ නද. ඉඩං මේ දෙන්න කතාාවෙනම අපට කාන්තාරෙන්ඒ ගොටකට ගියොත් තරුවක් කදාගණ්ඩ පුළුව. අපි නිරුපද්ධතව ගියොත්. ඉනිසමී දරුවවා අපි ආහාරයට අනුබව කරම කියලා. එහෙම ආහාරයට අනුබව කරන කිව්වට ඇත්තට මම්ම කැමතිත් නෑ දරුව මරන්ට තාත්තා කැමති නෑ. දෙන්න දෙන්න අතට දෙනාන ඔයා මරන්ට ඉනං ඔයා මරන්න කියලා එහමෙම යනකොට දරුවත් කලන්ත වෙලා නිියහාර නැතුව ර්‍රශ්නත් එක්ක නිකාන්තාරය. ඉන්සාමකද වෙන්නේ දරුවන් නිකම්ම මැරෙනවා. ඊට පන්සේ අම්මයි තාත්යි මොකොද කරන්නේ අඩා අඩාපි දරුව මැරුණා ලොකුදුකක් ඊළඟට මොකද කරන්නේ මේ ආහාර අනුභව කර නමී දරුවගේ මස්ටිකගන්නවා නමුත් මේවා අමයි අමු මස් ක්ඩ දෑන ඉතින් මේ මේ හේතුවන් නිසායි ආහාරගන්නේ කොයි තරන් අප පිරිියාවකින්ද කොයි තරම් පිළිකුලකින්ද කොයි තරම් අපහසුවකින්ද විදිහට ආහාර ගණ්ටයි කියලා කියන අපි රසයි මීරී කියල හිතුවට ඒක තමයි ආහාරය වැලඳීම පිළිබඳව උපමාව. එළඟට මේ ඉස්පර්ශයේ පිළිබඳව විස්තර කරන්නේ හරියට මේ හරකිකුගේ හම ගලවනවා එත හරකිගේ හම ගැලි අපේ හමත් ගැලවුව කියල හිතන්නක. හම ගලවියෙන් පස්සේ හරකා මේ ගහක් යටට ගියත්ගයිඉන්න සත්තුයි එ ඉන්න සත්වයි අර ඇගේ වහන කොට මහ පේතනාවක් වෙනවා. වතුරකට බැස්සත් බේරන්ට වතුරකටත් බහිනවනේ. වතුරකට බැස්සත් වතුර ඉන්න සත්තුන්ගේ හානිේ. භිත්තික්කාරිළඟට මවාවෙෙන තැනකට කියත්. එතන තින්න සත්තුතිෙන් හානි. අවකාශේක යොත් මුොකම්බද ඇති තනකට ගිය එතින තාරි එහ. ඉස්පර්ශය කියන්නේ අන්න ඒ වගේකක් නද ඉස්පර්ශය කියන්නේ අන්න ඒ වගේකක් කියල සිතන්ටයි කියනවා. ඉතින් ඉළකට මනෝ සංචේතනිි හාර මනෝ සංචේතනි ආහාර කියල කියන්නේ අර ප්‍රීතිය ආදී පිටේ ඇතිවෙන ඒස භාවයන්. මොකද සමහර ලෝකවල ජීවත්වෙන සත්තු කැන බ්‍රහ්ම ලෝකෝලුවාගේ ප්‍රීති අනුභව කරමින්ම ජීවත්වෙනවා එකුලන්ගේ සතුට ඊළඟට විඤ්ඥාණහාර පඤ්ඥාන අනුභව කරමින් ජීවත්යෙන්නේ අර අරූපාවචර ලෝකෝල වාසය කරන අය එකකුළන්ගේ ආහාරය වි්ඥාණයයි එදා ආකා සංඥායතන වි්ඥාණංචායතන දකින් චං්ඥායතන නේව සං්ඥානා සඥායතන විඤ්ඥාන ආහාර තියෙන්න්නේ එටකොට මෙන්න මේ විදිී අපට ආහාර කතරක් තියෙනවා ඒ ආරහතර නිසා තමා මේ ලෝකයේ සත්‍යයෝ ජීවත්වෙෙන්නේ. ආහර නැති වුණොත් ජීවත්තෙන්ට බැරිවෙනවා. එනම් කම්ම්චිත්තඉටතු ආහාර නිසා මකද වෙන්නේ සංස්කාරධර්මයන් පවතිනවා. සංස්කාර ධර්මයන් පවති නවා. එතකොට මේ ජීවිතයක් පවතින්නේ මේ අපි පවතින්නේ මේ හේතුන් නිසා. ඇති වුණේ ඇතිවෙන්ටත් හේතු තිබා අපි මේ ලෝකී උපදින්න්ට හේතුති භවිද්‍යා තෘෂ්නාාදී නේද හේතුන් නිසාහටගත්තා මේතුන් නිසා පවතිනයි හේතුන් වල වෙන සීමක් ඇතිවුණු අපි මිලෝකී ඉවත්වෙලායනවා. එතකොටමීලෝකයේ තියෙන මේ සියලුම දීවල් හේතුන් නිසා හටාරගෙන තියෙන තව හේතු රාසියක් ඉතින් එකිනික විස්තර කරවා. හේතු දොළහක් වසයෙන් පටිචචු සම්පාදය විස්තර කරනවා හේතු පලනෙ තියන සම්පාදය. මට්ටා නිටආපුහාම සුවිසි ප්‍රත්්‍යයක් කියලා නානා හේතුවන් කියනවා. මේ විදිහට හේතුවන් නිසා හටගත්තු දේවල්කොඩක් තියෙන්න්නේ. එමනන් හේතුවන් නිසා හටගන්නා ලද දේවල් සබ්බි සංකාරා අනිච්චාතිය අනිත්‍යයි. ඉනං මේ ලෝකේ තියන හැම දෙයක් මොකද වෙන්නේ ඇති වෙලා නැතිවෙලා යනවා. යදා ප්ඥාය පස්සති අපට මේක නුවනින් දකිින්ට පුළුවන්නම්. අභි බොහොම වෙලාවට දකින්නේ කොහොමද ලෝවේෙන් දේශේ මොහෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නුවනින් දකිින්ට. අපි දකින ක්‍රමිය තමයි අපි වෙනස්කර ගන්නට ඕන මේ ලෝකෙ තියෙන දේවල් කෙරෙහි ඒ දැක්මින් අපි දකිනකොට අ සංස්කාර නිසා හටගන්න දුක දැති වෙලායට. එෙද සංස්කාර වෙනස්සීම නිසා මොකද මේ යදා ප්ඥාය පස්සති අතනිබින්දති දුක්කේ. ඒම වෙනකොට මේ සංස්කාරයේ කක්වත් අපි හොඳයි කියල ගන්ට යන්නේ නෑ කලකිරෙට. අත නිබ්බිින්දති දුක්කේ කලකිරනවා කියල කියන්නේ තරහවිෙනවා කියන එක නිබේ. බුදුදහමේ කලකිරන්න අපි නම් සාමාන්‍ය ලෝකයේ කලකිරෙනවා කියැන තරාවෙනවා කියනිෙනෙ. නද මෙතන කලකිරෙනවා කියල කියන්නේ ඒ සංස්කාර ධර්මයන් නත්‍ය අයිස්සු බයිසුකයි මංගලයි කියලා අරගන්න නෑ කියලා කිය එක. ප්‍රියයි මනාපයි කියල ගන්න නෑ කියලා කියනෙ. ඉන්සාමකද වෙන්නේ ඒ අතහරිනවා. එක තමා කලකිරෙනවා කියලා කියන්නේ. එතකොට සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරිෙනවා සබ්බිය සංකාරා අනිච්චාති, යදා ප්ඥාය පස්සති අතනි බින්දති දුක්හේ. ඒ සමක්ගෝ විසුද්ධිය. එහෙමනන් අපි තුළ ඇතිවෙන මෙ සියල්ලු සංස්කාරයන් පිළි කෙරෙහි, අපි නුවනින් දකිින් ටඕන අපි සරීරයේ දෙස නුවනින් දකිින් ටෝනෙ. හිත දෙස නුවනින් දකින්ටෝන. සිති විලිදෙස නුවනින් දකිින්ටෝන. මේ සියලු දේවල් නුවනින් දකිනකොට අන්න ඒක ලක්ෂණයක්තමා පි මුලදිහිවා සංස්කකාරෝ ලක්ෂණම ගත්ද උපපාදෝ ප්ඥාඇති වයෝ පඥ්ඥාඇති ටිතස් අන්‍ය තත්තම් ප්ඥාති සංස්කාරයන්ගේ ලක්ෂණ ඇතිවීමක් තියෙනවා. නැතිවීමක් තියෙනවා පැවැත්මෙහි පෙනස්සීමක්තියෙනවා. මෙන මේටික අපි නිවැරදිව දකිින්ට ඕනෑ. ඒම නිවැරදිව දකිනකොට නුවනින් දකිනකොට අපට මේ සාම සංස්කාරයන් කෙරී ආයි ප්‍රියයි මනාපයි කියල අල්ලගන්නේ නෑ. අපි වාතාරීනවා.ඒ අතැරීමම අපට සැනසිල්ලක්. ඒ සමක්ගෝ විසුද්ධයා. තමයි පිරිසුදුකමට සැනසීමට මාර්ගයේ. පිරිසුදුකමට සැනසීමට තියෙන මාර්ගය කයි. ඉතා ඒ මාර්ගයේ තුළ තමා අපියන්ට ඕන අපි ඔකටාර නිතර කරුණ විස්තර කරනවන මේ සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා දැකපු හැටි නේද පටාචාරාමිහිණන් වහන්සේ ගැනහෙම කියනකොට. පටාචාරා මිහිණින් වහන්සේ රහත් වනේ කොයි වගේ අවස්ථාවකදිද මතක ඇතිනේද දෙපාක සෝධපු වෙලා රාත්විය කොටිය ඇතුළට සැතපෙන්ටේන්ට ඉස්සර වෙලා එළිය තිබුුණෝ එළියට වෙලා දෙපා දෙක සෝදනවා. දෙපාසෝදන්ඩ වතුරධනකොට දෙපතුලෝල්ට වතුර වැටිලා අර මේ ඒ සෝධන තැන ගල්පතුරට රටි ඇත පොළවට වැටිනවා. පොළොවට වැටින මතුර ගලාගෙන ගිල්ලා පොලෝට උරාගන්නවා. ඒ මෝරාගන්නවා දකින කොට තමයි පටාචාරාමිහිණින් වහන්සේ ප්‍රහත්තවෙන්නේ. ඒ අරමුණ ඇතුව කොටිය ඇතුළට යනවා ඒකම මිනිහි කර එකමින් පහනි දැල්ල අඩු කරලා කොටිය සැතපෙන්ට හදන කොටම අරාරමුණින් පටාචාරාමිහිණින් වහන්සේ සියලුම කෙලෙසුන් අසලා මවා අරයත්තේ හත්සාච්චටනවා. තකෝට පටාචාරා මීණීන් වහන්සේ රහත්තෙන්ට හේතුනේ මුවතුරටිකක් පොළවොට උරාගන්නවා දැකලා. අපි දන්න ප්‍රසිද්ධ කතාවක් චුල්ල පන්ත කහාමුතුරුවෝ. ඇගේ රෙදි කැල්ලක් පිරිමැඳ මැද හිටියන්නේ සුදුරෙද්දක්. ලේද කිලිටු වෙනවා දැකළ තමයි රහත් වනේ අපි අපේ රෙදි ෝට තරම් කිල්ටු වෙනවා දකළ තියෙන. උතබට මොකුත් වෙෙන්නේ ෑ එනම් වටාචාරාමිහිණ වහන්සේ හෙමවෙන්නෙත් මොකත් නිසාද චොලපන්තක හාමුතුරුවොත් එහෙම වෙන්නේ මේ අපි නිිකන් සමාජයේ තියන සාමාන්‍ය දේවල් දැකලා ඒ සාමාන්‍ය දේ දෙස නුවනින් දැකපු මොහොතත් තිබුණනං අන්නේ මොහො ති මොකද වෙන්නේ මේ කෙලසුන්ගේ අතමිතිෙනවා කෙලෙසුන් ඒ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යස භාවය දැකලා තැ මේ විදිහයට කතා කලොත් මේ සංස්කාරයන්ගේ අනිත්‍යස භාවේ දැකලා ඒ අරිහත්තයට පත්වනාය පිළිබඳව අට බොහෝ කතා කතා කරන්නට තිෙනවා ඉරිින් අපි මේලොක මේ සංස්කාරයෙක්ක ජීවත්වෙන්නේ හැම මොහොතකදම හැම මොහෝතකදිම අපි ඇතිකරගන්න මනවාද සංස්කාර ර කෑමකඇවත් ඉඳගත්තත් නෙකිිට්ටත් ඇවිද්දත් නිදාගත්තත් මෙහැම වෙලාවෙදි මඇතිවෙන්නේ රූපයක් දැක්කත් සබ්ධයක් ඇහුුණත් මෙහැම වෙලාවකදි මැතිවෙන මනවද සංස්කාර. එම සංස්කාර ලෝක තියෙන්නේ සංස්කාර නිගෙවල්දරවල් ඉඩකඩම් මේවක්කොම සංස්කාර. එහෙම නං ඒ සංස්කාර දෙස නිවරදිව දකිනකොට අපි ඒක දකිනමොනවද මේ ඇතිවීම නැතිවීම එනිසා ආශ්වාස ප්‍රත්වාස දෙස බලාගෙනී නොකොට අපි ඒක ඇතිවීම නැතිීම දකිනවා වේදනාවක් එෙනකොට අපේ වේදනාව ඇති නැතිීම දකින අවේදනාව මිනීකරගෙන යනවා කකුල් වෙනස් නොකොටම එම වෙනකොට ඇතිවුණ වේදනාව පැවතිලා නැතිවිලා යනවා දකින. ඒවගේම අපට කණට සබ්දයක් ගැහෙනවා. ඇහුුණ සබ්දෙත් ඇතිවෙලා නැතිවෙලා යනවා. එමනම් මෙන්න මේ සංස්කාර ධර්මයන්ගේ සියලුම දේවල්ලොල ඇතිවීම නැතිවීම දකිනවන අනිතත්්‍යේ දකිනවනන් අභි කොහාටද ගමන් කරන්නේ නිවන කරාගමන් කරනවා. ඉනිසාපී මේ සංස්කාරයන්ගේ ඇවීම නැතිවීම දකිින්ට නම් මොකද කරන්ටෝන සංස්කාර දෙස නුවනින් බලන් ඕනෑ. අි පුොරුදු වෙලා තියෙනෙ සංස්කාර දෙස බලන්ට ලෝබී දේශේ මෝහේ. නිසා අපි මොකද කරගන්ටෝනේ මේ ලෝබ දෝස මෝහයන්ගෙන් බලනක අයිකරගන්ටෝනේ. එම අයිකර ගණටනම් අපි මොකද කරගන් ඕෝනේ සී අහදාගන්නට ඕන සතියතියෙන්ට. සිහිය තිීබුණොත්තමා සංස්කාරය දකින්නේ. එම නැත්තම් අපි මොකද කරන්නේ සංස්කාරයේ තුළට බැහැගෙන ඉන්නවා. ලෝවයක්කාආපුහම අපි ලෝගිවේ තුළට බැහැගෙන ඉවා. දේශයක් ආපුහම අපි දේශේ තුළට බැහැගෙන ඉන්නවා. මොහයක්කාපුහම අපි මෝහේ තුළට බැහැගෙන ඉන්නවා. ඒ බැහැගෙන ඉන්න නිසා අපි දකින්නේ නෑ මේ. එට අපි සංස්කාරයෙක්ක ජීවත්වෙනවා ඇි මුණු ජීවිතයම ගත කරන්න මේ සංස්කාරෙක්ක ජීවත් වෙනවා. නමුත් සංස්කාර දෙසහරියට නිවැරදිව දකිනවනන් එඩිකෙනවා සිහිය කියලා. එම න එ නිවැරදිව දකින කොට අපි සංස්කාරයන්ගේ ඇතිීමද ඇතිවීම නුවනින් දකිනවා. ඒම නුවනින් දැකපු නිසා ඒ මකද වෙන්නේ ඒස මක්ගෝ විසුද්ධියයා පිරිසුදු භාාවයට පත්වෙනවා නිවන කරා ගමන් කරනවා. ඒමනං මෙන්න මේ සංස්කාරයන් පිළිබඳව මෙන්න මේ ටික දකිින්ට තමයි අබි මේ උත්සාහවත් වෙන්නේ. භාවනා කරනවා කියලා අබි මේ කටයුතු කරගෙන යන්නේ මෙන මේ සංස්කාර ධර්මයන්ගේ මිනමස්වභාවය හරියටම දකිින්ට. ඒහම දකිනකොට අපි නිසාංස්කාර එකකටවත් ඇලින්නේ නෑ ගැටින්නේ නෑ ඇලීම් ගැටීම් තොරව අපි අපේ සිත නිදහස් කරගන්නවා. මක තමයි අපි මේ කරන්ට මේ දවසපුරා භාවනා කරමින් උත්සාහයක නිරත්ත වෙලා තියෙන්නේ. අන්නේ උත්සාහේ තුළ ගමන් කළොත් අපට පුළුවන් වෙනවා අර නිවීම සාත් සාච්චරකන්ට නිවනකරා ගම කරන්ට එම නැත්තං සැනසිලිදායක සිතක් තුළ ජීවත්තෙන්ට පුළුවන්කබක් ලැබෙටවා. ඉන්සාපී ඒ දීවල් හරියටම දකිින්ට හරියටම තේරුම් අරගන්ට එතකොට සැනසිල්ල ඒ සතුට සහනය අපට අපේ ජීවිතයේ උදාකරගන්ට පුළුවන් වෙනවා. ඉසාකල්පනා කරගන්ට මෙනමී සංස්කාර ධර්මයන්ගේ මේ ස්වභාවය අපි උත්සාහ කළොත් නිවන කරා ගමන් කරනවා. එමන නිවන කරා ගමන් කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සප්ත විසුද්ධියයක්. නිර සීල විසුද්ධිය, චෙත්ත විසුද්ධිය, දිට්ටිවිසුද්ධිය, කංකා විතරණ විසුද්ධිය, ම මගඥානදර්ශන විසුද්ධිය, පටිපදාඥානදර්සන විසුද්ධිය ඥාන දර්ශන වි සුද්දියය කියලා. එමන මෙන්න මීතුලාපි ගමන් කරගෙන යනකොට අපට පුළුවන් වෙනවා මෙතනින් අත මිදී ලබන ඒ උතුම්මෝ නිර්වාණ චාන්තතිය සාත්සාච්චර ගණටේ කියන්නේ. අපි සීල එෙන් පිරිසුදුවෙන් ටෝනෙ නීවර්ණ ධර්මයන්නේට පච්චරගන් ඕනෙ නාමරූප දකින්ටෝනෙ හේතු පල දකින්ටෝනෙඒවගේ අනිත්‍ය තුක්ක අනාත්මයන් දකින් ටෝනෑ. නොරැවැටි ඉදිරියට යන්ට ඕනෑ.ඒ නොරැවැටි ඉදිරියට යනකොට විදර්ශනාඥාන පහළ වෙනවා ඒ තුළින් අපි නිවන සාත්සාච්චර ගන්ටෝනෑ. මේක තමයි අපට යන්ට තියන මාර්ගය. එද අපට යන්ද තියන මාර්ගයේ. එනිසා අපි ඒ මාර්ගයේ තුළ ගමන් කරලා මේ සියලු දුකින් එතොරව ලබන තු මෝනිවනින් සැනසීම සාසාච්චරගම්ම. මනන් අපි අදට මේ කෙටි ධර්මාණු ශාසනාව අවසන් කරමු. ඉදින් සංස්කාර ධර්මයනුයි ඒ සංස්කාරධර්මයන්ගේ හේතුවත් දැකගෙන අනිත්‍යත් දැකගෙන අපට සැනසීම උදාකරගාන්ට උත්සාහවත්තෙන්ට වීරිය වඩන්ට ඉදි ඒ සඳ හැම දෙනාටව සියලු ශක්තිය දෛරිය, වාසනාව උදාවීවාගන ප්‍රාර්ථනය ඇති කරමින් අපි ධර්මානු ශාසනාවාව සංකරමු මේ සියලු කුසල ධර්මයන් අපත් බුදුසසුනක් සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. මිය පරලව ගිය ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ අපි හැම සියලු දිනාටම මෙ භයංකාර සංසාරදුකින් එතරබ ලබන උතුම්මූනිවන් සුවය හේතුවාසනාාවීවාකින.